ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්න අලුත් බ්ලොග් එකකට. උදේ හොස්පිටල් එකේ ක්ලිනිකස් ඉවර වෙලා හවස අපි ෆැකල්ටි ආව ලෙක්චර්ස් වලට. අද ලෙක්චර්ස් තිබ්බේ අපිට ටවර් එකේ ලෙක්චර් හෝල් එකක. අපිට පළවෙනි වතාවට තමයි ටවර් එකේ ලෙක්චර් හෝල් එකක ලෙක්චර්ස් තිබ්බේ. අපි ලෙක්චර්ස් වලින් පස්සේ ගියා මේ ටවර් එකේ කැන්ටින් ඒරියා එකට. මොකද අපි මීට කලින් ටවර් එකේ කැන්ටින් ඒරියා එකට ගිහිල්ලා නැහැ. යලෝමයි දෙන්න ඒ නිසා හිතුවා කැන්ටින් ඒරියා එකට චුට්ටක් ගිහිල්ලා බලන්න. මට ඕන වුණේ බොන්න මොන හරි දෙයක් ගන්න. ඒ නිසා මම බොන්න දෙයක් තමයි බැලුවේ. ඊට පස්සේ මම හිතුවා සුපුරුදු බීමකට මම යන්න ඇලෝවෙරා එකක් මම ගත්තා. යාළුවට බොන දෙයක් හරියන්නේ නැහැ කිව්වා. එයා ඊට පස්සේ අයිස්ක්‍රීම් පැත්තට චුට්ටක් ගියා. එයා ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් සිලෙක්ට් කරගත්තා. මමත් සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් වලට හරි පෙරේත. ඒ වුණාට අද නම් මට අයිස්ක්‍රීම් වලට හිත ගියේ නැහැ. මට අද බොන්න දෙයක්ම තමයි ඕන වුනේ. ඒ නිසා මම අද බොන දෙයක් ගත්තා. ඇලෝවෙරා එකක් තමයි ගත්තේ. යාළුවා අයිස්ක්‍රීම් එකක් ගත්තා. වෙනද මම යාළුවෙන් මමයි දෙන්නම අයිස්ක්‍රීම් අරගෙන දෙන්න අයිස්ක්‍රීම් කකා යනවා. අද ඒ වුණාට අපි දෙන්න ಜಾති දෙකක් තමයි සිලෙක්ට් කරගත්තේ. මේ ටව එකේ කැන්ටින් ඒරියා එක. මෙතන ඉඳගෙන කෑම කන්න පුළුවන්. ඊට පස්සේ අපි බෝඩින් එකට ගියා. ඊට පස්සේ යාළුවා ආයෙමත් ලෑස්ති වෙලා ක්ලිනිකල්ස් ගියා. මොකද එයා සර්ජරි කරන්නේ සර්ජරි වල රෑටත් ක්ලිනිකල්ස් යන්න ඕන. ඊට පස්සේ මම රෑ කෑමට ඕඩර් එකක් දැම්මා. මම වෙනදා දාන ඕඩර් එක දාන්න බැරි වුණා. ඒක නිසා ඌ බෝඩර් එකක් තමයි දැම්මේ. මම ඒෂියන් හෝටල් කියන එකෙන් තමයි අද ඕඩර් එක දැම්මේ. වෙනදා මේකෙන් මම ඕඩර්ස් දාලා නැහැ. අද පළවෙනි වතාවට තමයි මේකෙන් ඕඩර් එක දැම්මේ. ටෙස්ට් කරන්නත් එක තමයි දැම්මේ. මම සාමාන්‍යයෙන් හැමදාම ඌබ දාන්නේ නැහැ. කලතුරේ දවසක තමයි දාන්නේ. සාමාන්‍යයෙන් මම ડોක්ටර්ස් කැන්ටින් එකෙන් හරි ඇන්ටි කෙනෙක් ඉන්නා ඇන්ටිගෙන් හරි තමයි ඕඩර් එක දාන්නේ. ඇන්ටිගෙන් ඕඩර් එක දානකොට කලින් දවසේ ඕඩර් එක දාන්න ඕනේ. මට ඊයේ ඇන්ටිගෙන් ඕඩර් එක දාන්නත් බැරි වුණා. අද මට ડોක්ටර්ස් කැන්ටින් යනදත් කම්මැලි වගේ හිතුණා. ඇත්තටම ඇඟට ගොඩක් මහන්සි වගේ දැනුණා. ඒක නිසා මම ඉතින් ඌ බෝඩර් එකක් දැම්මා. මේක කෑම එක උනේ 700 ගාණක්. ඩිලිවරි ෆී එක 100 ගාණක්. ඔක්කොම 800 ගාණක් තමයි උනේ. පෙනදා යාළුවයි මයි දෙන්නම එකතු වෙලා තමයි ඌ බෝඩර්ස් දාන්නේ. සාමාන්‍ය ඌබ වල දෙන්නෙක්ට කන්න සෑහෙන ප්‍රමාණ කෑම එකක් නෙන්නේ. ඒ නිසා දෙන්නම එකතු වෙලා දාන්නේ. ඒ වුණාට දැන් දෙන්න එකට කන්නේ නැහැ. මොකද යාට ක්ලිනිකල්ස් වෙන වෙලාවල තියෙන්නේ, මට ක්ලිනිකල්ස් වෙන වෙලාවක තියෙන්නේ. ඒ නිසා දෙන්න වෙන වෙනම තමයි කන්නේ. ඒ නිසා එකට ඕඩර්ස් දාන්න එකට කෑම කන්න හම්බෙන්නේ නැහැ. තනි තනිව තමයි කෑම කන්නේ. දැන් ඉතින් මම මේ ලොකු කෑම එක තනියම කන්න තමයි යන්නේ. අතර මේක ගොඩක් ලොකුයි. මට තනියම කන්න බෑ. වුණාට මම තනියම කන්න තමයි යන්නේ. මේක ගොඩක් රසට තිබුණා. සාමාන්‍යයෙන් මම රේට් කරත් 7ක් වගේ දෙන්න පුළුවන්. 8 9ටම යන්නෙත් නෑ. සාමාන්‍යයෙන් 7ක් වගේ දෙන්න පුළුවන්. එහෙම තමයි ඉතින් අද දවස ගෙවුණේ. ඊට පස්සේ ඉතින් මම පාඩම් කරා. ඒ වීඩියෝස් ටික මට ගන්න බැරි වුණා. එහෙනම් ඉතින් මම වීඩියෝ කරවතිනවා. Thank you for watching.